අදත් මගේ චැනල් එකත් එක්ක එකතු වෙන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ඔය කට්ටියට කිව්වා වගේ අද ඇවිල්ලා තියෙනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 වෙනුවෙන් දෙන වීඩියෝ එක අරගෙන. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 වෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 වෙලා දවස් 15ක් ඇතුළත තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා අපේ චැනල් එකට 100ක් වුණේ. ගොඩක් සතුටුයි ඒක ගැන. සබ්ස්ක්‍රයිබර්ස්ලා 120ක් වුණා දවස් 15කින්. එක හින්දා කලින් වීඩියෝ එකේ කිව්වත් වගේ ඉතින් මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 වීඩියෝ එක ඉක්මනට අරගෙන ආවා. මට වීඩියෝ එක හදන්න ලොකු කාලයක් තිබුණෙත් නැහැ. ඉතින් මම මොකක් ගැනද මේ වීඩියෝ එක හදන්නේ කියලා මම කල්පනා කරගෙන ඉන්නකොට මට එකපාරටම ආවා. තාම මම මගේ channel එකේ හදලා නැහැ ටැංක් සෙටප් එකක් කියන එක. ඉතින් ඊට පස්සේ ඉතින් මම ටැංක් සෙටප් එකක් හදන්න තීරණය කරා. ටැංක් සෙටප් එක මේක සෙටප් එකක්ම විතරක් නෙමෙයි බ්ලොග් එකක් මේක. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් එකතු වෙලා ඉන්න. ඉතින් ඔය කට්ටිය දැකලා ඇති මේ ටැංකිය. මේ ටැංකිය තමයි මගේ සාලේ තියෙන ටැංකිය. මම මේකේ වීඩියෝ කීපයක් කලිනුත් දාලා තිනවා channel එකට ගිහිල්ලා ඒවා බලන්න තමයි බැලුවේ නැත්තම්. ඉතින් අද ටැංක් සෙටප් එක කරන්න හිතුවේ මේ ටැංකියට. ඉතින් මේ ටැංකිය මම පේනවා ඇති දැන් ටැංකිය ටිකක් මනසිලා ගිහිල්ලා වගේ වෙලා හින්දා ඉතින් මේ ටැංකිය තෝරගත්ත ටැංක් සෙටප් එක හදන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ ගන්න තිබෙන එකන් එකතු වෙලා ඉන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලට පේනවා ඇති දැන් ටැංකිය තියෙනවා මාළු ඉන්නවා. ඉතින් මම මුලින්ම ටැංකියේ එයා පම්ප් එකයි ලයිට් එකයි ගලව ගත්තා. මේ ටැංකිය ඉතින් මම සාමාන්‍යයෙන් වෙනත් ටැංකි වලට වඩා වැඩියෙන් මේන්ටේන් කරන ටැංකියක්. හොඳට සාමාන්‍යයෙන් මාස 3 තුනටවත් මම ටැංකි ටැංක් සෙටප් මාරු කරනවා. ඉතින් මේ ටැංකි එක අඩි 2යි දිග අඩියක් අඟල් 18ක් උසයි. ඉතින් ලයිට් එක ගලවගෙන මාළු ටික අයින් කරන්න ඕනේ. මොකද දැන් මේ ටැංක් එක ටැංක් සෙටප් හදන්න බෑ මාළු ඉදිද්දි. ඉතින් ගල් ටිකයි කොටයි ඔය ටින් ටික ඔක්කොම අස් කරනවා ටැංකියේ. ඊට පස්සේ තමයි ඉතින් වැඩේ පටන් ගන්න. ඉතින් වෙනවා ඇති ඔය කට්ටියට මාළු ටික අයින් කරන්න ඕනේ දැන් මම. ඉතින් ඔන්න මම දැන් මේ ටැංක් එකේ වතුර ටික අයින් කරගන්න ගමන් ඉන්නේ. තව මාළු ටිකක් ඉන්නවා අපිට අල්ලගන්න. අනිත් කට්ටියව අල්ලලා දාගත්තා. ගල් ටිකත් ගත්තා. මෙයින් මම වෙලෙන් අල්ලපු මාරු ටිකක් අල්ලන්න මාරම අමාරුයි. කොහෙන් හරි රිංගල යනවා අල්ලන්න හදද්දිම. පේන ඇති කට්ටියට චෙරි බබ්ලා ටිකකුත් ඉන්නවා. ඒ කට්ටියවත් අල්ල ගන්න ඕනේ මේ වතුර අඩු කරන ගමන්. ඉතින් අපි බලමු ඊට පස්සේ. ඉතින් මම මාරු ටික අල්ලගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ වගේ පොඩි මේ ස්පොන්ජ් කෑල්ලක් වයයක් අරගෙන මේකේ මේ බිත්තියේ තියෙන මේ ඇල්ගි ටික පිහදලා අයින් කරා. මොකද ඒ ටික තියෙන දැන් වීදුරේ බැඳිලා තියෙන්නේ ඒ ටික. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම වීදුරේ තිබ්බ ඇල්ගි ටික අයින් කරගත්තා. මාළු ටිකත් ඔක්කොම අල්ලගෙන ඉවරයි. වතුර ටිකත් දැන් අඩුයි. දැන් ඉතින් මම ආයේ මේකට වතුර පුරවනවා. සම්පූර්ණයෙන්ම පුරවන්නේ නැහැ. ටැංකියට තාම සෙටප් එක හදලා ඉවර වෙලා තමයි. එහෙම පුරවනවා නම් පුරවන්න ඕනේ. මේ ටැංකියකට සාමාන්‍යයෙන් වතුර ලීටර් 70ක් 80ක් විතර අල්ලන ටැංක් එකක් මේක. ඉතින් 60ක් විතර මම පුරව ගන්නවා මේකට වතුර. පේනවා ඇති තාම වතුර පිරවෙන ගමන් තින්නේ. හැමීට හැමීට පිරෙන්නේ. ඉතින් මේකේ තාමන 60ක් විතර පිරුණාට පස්සේ ටැංක එක අපිට පේනවා. පේනවා ඇති මෙන්න මේ වගේ තමයි අපි ටැංක එක දැන් පේන්නේ. ඉතින් පේනවා ඇති මාළු කොම ටික අල්ලගෙන ඉවරයි. දැන් වතුර 60ක් විතර තාම මේකට පුරවල තින්නේ. ඉතින් අපි දැන් ටැංක් සෙටප් එක රෝණ කරන බල්ටි අරගෙන ටැංක් සෙටප් එක හදන්න පටන් ගමු අපේ ටැංකියේ. ඉතින් මුලින්ම මම අරගෙන තියෙනවා සුදු වැලි. ඉතින් ඔයාලට මේවා වැලිම ඕනේ නැහැ. හුදු වැලි වුණත් ඔයා කඩෙන් ගත්ත වැලි ටිකක් වුණත් මොනවා හරි ගල් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ටැංක් එකට දාන්න. මම ඉතින් මේ සුදු වැලි ටිකක් ගත්තා. මේ වැලි ටික ඉතින් ඒ ටික ඔයා කැමති විදිහකට ටැංකියට දාගන්න. ඉතින් මම මුලින්ම මේ වැලි ටික පුරව ගන්නවා ටැංකියේ හැමතැනටම වැටෙන විදිහට හොඳට.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ටෑන්ක් එක පේන්නේ දැන් වැලි ටික පුරවගෙන තින්නේ. ඉතින් ඔයා අත දාලා මේ වැලි ටික පේන වැඩි සමහර තැන් වලට වැලි අඩුයි සමහර තැන් වලට වැඩි. ඉතින් වැලි ටික හොඳට සමතලා වෙන්න ගාන්ට් එක මට්ටමකට එන්න වැලි ටික අතින් මේ වගේ විසිරව ගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මේ වීඩියෝ එක මම හදන්න මේ ටෑන්ක් සෙටප් එක තීරණය කරේ මේ මාළු හදන්න අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට උනත් ලේසියෙන්ම හදන්න පුළුවන් වෙන විදිහට ලස්සනට ටෑන්ක් සෙටප් එකක්. ඉතින් බොහොම සරල දේවල් ගත්තා. ඉතින් ඊළඟට ගත්තා හබොක් ගල් ටිකක්. ඔයා කැමති ගල් జాතියක් ගන්න කඩෙන් ඔයා ගත්ත ගල් කළු ගල් උනත්. ඉතින් මම කබොක් ගල් ගත්තාට සුදු වැලිත් එක්ක කබොක් ගල් ලස්සනට පේනවා කියලා මම දන්නවා ඒක එහෙම වෙනවා කියලා. ඉතින් මම කබොක් ගල් ටිකක් ගත්තා වර හොයා ගන්න පුළුවන් මොකක් හරි ගල් జాතියක් ගන්න හදනවා නම්. ඉතින් ඊට පස්සේ ඔයා ගල් ටික අරගෙන හැමිට මේ ටැංකියෙන් තියා ගන්න ඕනේ. මම මුලින්ම තෝරගත්තේ මංගව තිබ්බ ලොකුම කබොක් ගල් එක. ඉතින් ගොඩාක් ලොකු ගල් එකතු කරන්න එපා ටැංකියට. ඉතින් පේන නැති මෙන්න මේ සයිස් විතර ගලක්. ඉතින් ඒක අරගෙන මම ටැංකියේ මැද්දෙන් විතර තියාගත්තා. ඒත් එක්ක මේ ඊළඟ ගලක් තියාගත්තත් කැමති විදිහකට ලස්සනයි කියලා හිතන විදිහකට මම තියාගන්න. ඔයාලා කැමති විදිහකට කැමති දෙනකින් තියාගන්න. මේ විදිහට තියාගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟ ගලත් අරගත්තා මම. මම මුලින්ම මේ ගබුක් ගල් ටික තියන්න හිතුවේ හරියට නිකන් අර කන්දක් නැගලා ගිහිල්ලා බහගෙන එනවා වගේ ලොකු පොඩි මැද්දට එන විදිහට. ඉතින් පේන වැති මෙන්න මේ විදිහට තමා ගල් ටික තියාගත්ත ටැංකියෙන්. ටැංකිය වතුර නම් පේන වැති තාම අර පොඩ්ඩක් දූවිලි වගේ ඩස්ටි වගේ වෙලා තියෙනවා. ඒ ගල් වලයි වැලි වලයි තිබිච්ච පොඩි පොඩි මඩ දූවිලි දේවල් හින්ද වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ටැංකියට ඉතුරු වතුර ටිකක් පුරව ගත්තා ටැංකියට. මොකද වතුර දැන් අපි ටැංක් සෙටප් එක හදලා ඉවර හින්දා දැන් අපිට කැමති ගානකට උඩට පුරව ගන්න පුළුවන් වතුර ටික. ඉතින් වතුර පිරවෙන අතරේ මම ටැංකියට අත දාලා අර වැලි ටික ටිකක් අර ගල් අස්සට හරියට වැටෙන විදිහට ටිකක් තල්ලු කරා. ඉතින් ටැංකිය වතුර ටික සම්පූර්ණයෙන් පිරලි වුණාට පස්සේ මම ආයේ මගේ එයා පම්ප් එක අරගත්තා. ඉතින් අපි එයා පම්ප් එක දාලා මේ විදිහට සති දෙකක් විතර තියාගන්න ඕනේ. මොකද අපේ ටැංකිය වතුර මාළුන්ට හරියන සීසන් වෙන්න වගේම වතුර පිරිසිදු වෙන්නත් ඕනේ හින්දා ඉතින් අපි ආයේ සති දෙකකට පස්සේ බලමු ටැංකිය කොහොමද කියලා. ඉතින් ඒ විදිහට මම ටැංකියේ සතියක් තියාගත්තා. ඊට පස්සේ මෙන්න ටැංකියේ පෙනුම. ඔය කඩේට පේනවා ඇති දැන් වතුර හොඳටම පැහැදිලි වෙලා තින්නේ. ඔස්ක මාළුවක් තින්නවා අපේ ටැංකියේ කඩේට පේනවා ඇති ස්පොන්ජ් ෆිල්ටර් එක වැඩි ගන්නවා. ඒත් එක්කම පේනවා ඇති මම අමතර දෙයක් ටැංකියට එකතු කරලා තියෙනවා. මම ලයිට් එක තියාගත්තා ටැංකියේ උඩින්. ඉතින් අපි බලමු. ඔන්න ඔය කඩේට පේනවා ඇති කොහොමද ලයිට් එක දැම්මම ලස්සන කියලා.
ඔයගොල්ලන්ට පේනවා ඇති සුදු වැලිත් එක්ක කබොක් ගල් මම කිව්වා වගේම ලයිට් එකක් දැම්මම ගොඩක් ලස්සනයි. ඉතින් මම ගොඩක් වමනාව තිබ්බ මේකට කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න. ඉතින් මම බෑග්ග්‍රවුන්ඩ් එකක් හෙව්වට මට දාගන්න බැරි වුණා. ඉතින් හිතනවා ඒ කට්ටියට මෙයාව මතකද කියලා. මතකද මම කලින් වීඩියෝ එකක් කරා අර ප්ලාස්ටික් කෑන් හේන් ටැංකියක් හදන එක ගැන. ඉතින් මේ එක හිටපු පොඩි ඔස්කා තමයි මේ ඉන්නේ. පේනවා ඇති දැන් ගොඩක් ලොකුයි. එයා සාමාන්‍යයෙන් අඟල් 4ක් විතර සයිස් දැන් මේ වීඩියෝ එකේ පේන්නේ නැති වුණාට. ඉතින් මම පේනවා ඇති එයා පම්පගෙන එයා ලයින් එකකට මේ දෙකකට බෙදලා ඊට පස්සේ එකකින් එකක් යවලා තියෙනවා එයා ස්ටෝන් එකකට. කට්ටියට දකින්න ඇති දැන් වීඩියෝ එකේදී පහළ පේනවා ඇති මේ ගල්ලස්සට එයා ස්ටෝන් එකක් උමු දාලා තියෙනවා. ඒකෙන් තමයි විදිහට බුබුලු වෙන්නේ. ඒකෙන් අමුතු ලස්සනක් එනවා ටැංකියට. ඉතින් මම ටැංකියට දාලා තියෙන ලයිට් එක ගැන කිව්වොත් ලයිට් එක LED ලයිට් එකක්. AC කරන්ට් සපෝට් කරනවා මේ බල්බ් එක. ඉතින් ගොඩක් එළියයි මේ ටැංකියට මේ ලයිට් එක හොඳටම ඇති පේනවා ඇති. ගොඩක් එළියයි ඒක. ඉතින් ඒක හින්දා ටැංකියේ ලස්සනතාව වැඩි වෙනවා. ඔස්කා ඉන්නවා තාම. ඔස්කාට හරි ගියේ නැහැ. කැමරා වලට බයයි තාම. නැති වෙලාවට ඉන්නවා හොඳට කෑම ඉල්ල ඉල්ල. ඉතින් ස්පොන්ජ් ෆිල්ටර් එක කට්ටියට පේනවා ඇති. ස්පොන්ජ් ෆිල්ටර් එකේ අර ඩස්ට් එක එහෙම තියෙනවා. හොඳට ඒක අස් කරන්න ඕනේ. එයා ස්ටෝන් එක දාලා තිනේ මෙන්න මෙතෙන්ට. ඒකෙන් තමයි එහෙම බුබුළු වෙන්නේ එළියට පේන්නේ. පෙන්නන්න දැකලා නැති කෙනෙක් ඉන්නවාද එයා ස්ටෝන්. ඉතින් පේනවා ඇති එතනින් තමයි එන්නේ. ඔය කට්ටියට ඕන වුණොත් මම පෙන්නන්නම් ඉස්සරහට එයා ස්ටෝන් එක මොන වගේද කියලා. ඉතින් මොකද මම ටැංකියට සතියකට පස්සේ ඔස්කව දැම්මේ. මොකද පේනවා ඇති දැන් මගේ ස්පොන්ජ් ෆිල්ටර් එක තියෙන එක බයෝ මීඩියාක් තියෙනවා, බැක්ටීරියා තියෙනවා. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මෙයාවත් අයින් කරගන්න ඕනේ. අපි බලමු. ඉතින් මේ තියෙන්නේ තව සතියකට පස්සේ අපේ ටැංකිය පේන විදිහ. වතුර පේනවා ඇති තිබ්බටත් වඩා ගොඩක් හොඳයි. දැන් නම් මේකට මාළු දාන්න උනත් පුළුවන්. දැන් මම මේකට මාළු නොදා තියාගත්තා. මොකද දැන් මම මේකට ෆුල් වෝටර් චේන්ජ් එකක් කරලා තියෙන්නේ. ඒක හින්දා මම එහෙම නොදැම්මේ. ඉතින් ඔයාලට එයා ස්ටෝන් එක පෙන්වන්න හිතුවා. ඉතින් මෙන්න මෙතන තමයි මගේ එයා ස්ටෝන් එක තියලා තින්නේ. පේන නැති අර පේන්නේ. ඒකට තමයි එයා ස්ටෝන් එකක් කියලා කියන්නේ. ඒකෙන් තමයි අර විදිහට බුබුළු වෙන්නේ. ඔයාලට ලේසියෙන්ම හයි කරගන්න පුළුවන් ඒක ලස්සනට. එන්න දැන් නම් ඔස්කා හොඳට ඉන්නවා. ඔයාලට බලන්න පුළුවන් මෙයාගේ කලර්ස් එහෙම හොඳටම ඇවිල්ලා තියෙන්නේ. ඔකට වරල් දිහා බැලුවොත් පෙනේ වරල් වැවෙන කාලේ තමයි මේ පේනවා ඇති. වරල් අගිස්සේ අර විනිවිද පේනවා වගේ. ඒක තමයි ටික දවසකින් වරල් විදියට පාට එන්නේ. කලර්ස් හොඳට තියෙනවා. මෙයාට දැන් කෑම දාන වෙලාවකින්ද තමයි ඔහොම ටිකක් උඩට වාගේ ඇවිල්ලා තින්නේ. ආ දැන් මේ ටැංකියෙන් එයා හොඳට ඉන්නවා. ඒත් එයා මේ ටැංකිය තියාගන්න බෑ. ඉතින් අපි මේ ටැංක් සෙටප් එකක් කරනවානේ. ඉතින් මෙයා අපි දැන් අයින් කරගන්න ඕනේ මේ ටැංකියෙන්. දැන් ගොඩක් ලොකුයි. ඉතින් මම කියන්නේ අනිත් එක්කෙනාට මොකක්ද උනේ කියලා. අනිත් එක්කෙනාට ලෙඩක් හැදිලා මැරුණා. මම දන්නෙත් නෑ ඒ කියලා ගොඩක් දුක හිතුණා. ඉතින් මෙයා විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. පේනවා ඇති. ඉතින් අනිත් එක්කෙනා නැති වෙච්ච හින්දා දැන් මෙයා විතරයි. ඒකයි මෙයාව තනියෙන් දැම්මේ. නැත්තම් අනිවාර්යයෙන්ම දෙන්නවම දානවා. ඉතින් දැන් මෙයාවත් මේ ටැංකියෙන් අයින් කරලා පිටිපස්සේ මගේ 3 ft ටැංකියට දාන්න ඕනේ. ඉතින් මම මෙයාව අතින් මල්ල ගත්තා. ඔස්කා මාළුවා මගේ නෙට් එක නැති වෙලා මම හෙව්වා හෙව්වා කොහෙද දන්නේ නෙට් එක නැති වෙලා. ඉතින් මම එයාව අතින් මල්ල ගත්තා. එයා මගේ අතර චුට්ටක් විතර හුරුවයි. ඒ දඟලනවා. ඉතින් එයාව දාගත්ත 3 ft ටැංකියකට පිටිපස්සේ තියෙනවා. ඉතින් එයාව අයින් කරගත්තට පස්සේ ටැංකියකට ප්ලාන්ට් හිටවන්න ඕනේ කියලා හිතුවා. වැලි තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක තියෙනවා. ඉතින් මම නම දාන්නම් වීඩියෝ එකේ පැත්තෙන් ඕනනම් බලන්න. ඉතින් පොඩි පොඩි කෑලි අරගෙන මම මුලින්ම ටීසර් එකකින් හිටවන්න බැලුවේ. ටීසර් එක හරි ගියේ නැහැ. වැලි අසල තියලා තද කරාට පස්සේ පැලෙත් එක්කමයි මම ටීසර් එක උඩට ගන්නකොට ඒක එන්නේ. ඉතින් අතින්ම ඒක හිටෙව්වා. ඉතින් පේනවා ඇති පොඩි පොඩි අතු කෑලි කපලා තනින් තන හිටව ගන්න. ඉතින් මේ විදිහට මම හිටවගත්ත ප්ලාන්ට් ටික මේ ප්ලාන්ට් එක විතරයි පාවිච්චි කරේ මම. ඉතින් ඊට පස්සේ හිටවල ඉවරනට පස්සේ මෙන්න මේ වාගේ තමයි කටියට පේනවා ඇති. තනින් තන හිටෙව්වා. වතුරත් බොර වෙලා මේ ප්ලාන්ට් හින්දා. ඉතින් වතුර ටික දවසක් තියන්න වෙනවා. ඒක හින්දා අපිට තව ටික වෙලාවක් වතුර ටික පැහැදිලි වෙනකන් මේ වතුර උඩ පාවෙනවා. අර පේන ඇති ප්ලාන්ට් වල මුල් කැලි. ඉතින් ඒවත් අයින් කරන්න ඕනේ.
ඉතින් ඔයාලට කියන්න ඕනේ ටැංකිය හදන්න එක්කල මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒත් එක්කම ලස්සනට ටැංකිය හැදුනා. පේනවා ඇති දැන් ටැංකිය තම බොරගත්තිය අර මුල් ටික ඒවා ටික තියෙනවා. උනාට පේනවා ඇති ටැංකිය ඕවරෝල් බැලුවහම ගොඩක් ලස්සන ටැංකියක් සෙටප් එක හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේ මුල් කෑලි ඒවා ටික අයින් කරන්න ඕනේ උඩට ආපු වෙලාවක. ෆිල්ටර් එනොත් ටිකක් ඇදලා අරගෙන අයින් කරයි. ඉතින් අපි තව දවසකින් දෙකකින් බලමු කොහොමද පේන්නේ කියලා. ඉතින් මට මෙහෙම බලද්දි තේරුණා තව ප්ලාන්ට් ටිකක් මදි, තව ප්ලාන්ට් ටිකක් එන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මෙන්න මේ තැනට, එතන මේ හිස්තැනක් වගේ හොඳට පේනවා. එතනට උසට ප්ලාන්ට් එකක් දාන්න ඕනේ මම. ඉතින් මම එයා පම්ප් එකේ අර කන්ට්‍රෝල් එක අරගෙන එයා ස්ටෝන් එකටන ලයින් එක මේ පොඩි පොඩි බුබුලු බුබුලුවෙන් ලයින් එක නැවැත්තුවා. මොකද දැන් ටැංකිය බොර වෙලා වාගේ තියෙන්නේ. ඉතින් ඒ ටික හොඳට ෆිල්ටර් වෙන නම් සම්පූර්ණ ලයින් එක අපේ ස්පොන්ජ් ෆිල්ටර් එකට ගියොත් තමයි හොඳට ෆිල්ටර් වෙන්නේ. ඉතින් ඒක එහෙම මම ඒකට හරවලා ඉතින් දැන් පේනවා ඇති බුබුලු හොඳට යනවා. තව දවසකින් දෙකකින් හොඳට ෆිල්ටර් වෙයි. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද ටැංකිය පේන්නේ කියලා. ඔන්න ඉතින් දවසකට දෙකකට පස්සේ පේනවා ඇති දැන් ටැංකිය. ටැංකිය දැන් අර මම මුල් ටිකේ වටික අයින් කරා. ඒ වගේම ටැංකිය වතුරත් දැන් හොඳටම පිරිසිදු වෙලා තියෙන්නේ. ඉතින් තව ප්ලාන්ට් ටිකක් ගෙනාවා මම. ඉතින් මම මෙන්න මේ ප්ලාන්ට් එක අරගෙන ආවා. මම නම දාන්නම් වීඩියෝ එකේ පැත්තෙන් බලන්න. ඉතින් ඒ ප්ලාන්ට් එක අරගෙන ඒ ප්ලාන්ට් එකේ පේනවා ඇති ගැටෙන මුල් ටික ටිකක් දිග වැඩි. ඉතින් මම මුල් ටික ටිකක් කැපුවා. දිග මුල් ටික කොට වෙනකන් ඊට පස්සේ ඒකත් හිටව ගත්තා. ඉතින් හිටවගත්තට පස්සේ අපේ ටැංකිය මෙන්න තියනවා පේනවා ඇති. මේ විදිහට තමයි පේන්නේ. පේනවා ඇති දැන් ටැංකිය කොච්චර ලස්සනද කියලා. එච්චර ලොකු දේවල් ඕනුනෙත් නැහැ මේ ටැංක් සෙටප් එක හදන්න. කට්ටියට පේනවා ඇති. ඉතින් ටැංක් සෙටප් එක මෙච්චරයි හදන්නේ. පේනවා ඇති ඔය කට්ටියට. මම දැන් ඔෆ් කරලා තින්නේ අපේ එයා ස්ටෝන් එක. මොකද ෆිල්ටර් වෙන්න ඕනේ ටැංකිය වතුර ටික හොඳට. ඒක හින්දා ඒක ඔෆ් කරේ. ඉතින් මම අවශ්‍ය වෙලාවට ඒක දානවා. මොකද ඒකෙන් තමයි ටැංකිය ලස්සන තව වැඩි කරන්නේ. දැන් නම් ටැංකිය හොඳටම සීසන් වෙලා තියෙන්නේ. වතුරත් හොඳයි. ඉතින් අපිට මාළු දා ගන්න පුළුවන්. ඉස්සරහට මාළු දානවා. ඉතින් ඊට කලින් මම මගේ එයා ස්ටෝන් එකට ඒක දාගත්තා. මොකද මේ ටැංකිය තව ලස්සනව කට්ටියට පේන්න ඕනේ හින්දා. දැන් ප්ලාන්ට් නුත් පේනවා ඇති වැවිගෙන එනවා. දළු දාලා තියෙනවා සමහර ප්ලාන්ට්. මම දැන් හොඳටම දැක්කා. සමහර ප්ලාන්ට් තියෙනවා දැන් ලයිට් එක දිහාට ඇදීගෙන යනවා. පේනවා ඇති දළුත් දාලා තියෙනවා. ඉතින් ලස්සනයි දළු ආවහම ටැංකියේ. ඉතින් මේ ටැංකිය කට්ටියට පේනවා ඇති ලස්සනයි. දැන් ගොඩක්ම ලස්සනයි. S2කට දකිද්දි මීටත් වඩා ලස්සනයි. ඉතින් ටැංකිය මම පුළුවන් තරම් ඉක්මනට මේ වගේ ටැංක් සෙටප් එකක් හැදුවා. ඉතින් ටැංක් සෙටප් එක ගෙනවට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් සඳහන් කරන්න අමතක නොකර. ඉතින් ඒ වගේම දැන් අපි මේකට මාළු දා ගන්නවා. ඉතින් මාළු දාන එක ගැන කිව්වොත් මංගාව ඉන්න මාළු ටික දෙනෙක්ව තමයි මම ටැංකියට එකතු කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු මාළු ටික මොකුද කියලා. මේ වීඩියෝ එක මම කිව්වනේ පාර්ට් 1 එක කියලා. ඉතින් මේකේ පාර්ට් 2 වීඩියෝ එක. මම පාර්ට් 1 එකයි පාර්ට් 2 එකයි කියලා බෙදන්න ප්‍රධානම හේතුවක් තමයි මොකද ඉක්මනට මම කිව්වනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වුණා. මට වීඩියෝ හදන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් මමත් කලබලයට ඔක්කොම ටික එකට ගහලා දැම්මොත් ඔය කට්ටියටත් හරි වීඩියෝ එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඕනෝර එපාවට වීඩියෝ හදලා වැඩක් නැහැනේ. ඉතින් පළවෙනි පාර්ට් එක විදිහට මේක දෙන්න තීරණය කරා. ඉතින් ඊළඟ පාර්ට් එකත් අනිවාර්යෙන් බලන්න. ඊළඟ පාර්ට් එකේදී අපි සම්පූර්ණයෙන්ම මාළු ගේනවා විතරයි දාන්නේ. ඉතින් මේ ටැංකියට අවශ්‍ය මාළුවම දැන් හිතේ තියාගෙන ඉන්නවා මාළු ටික දෙනෙක් ගැලපේ කියලා. ඉතින් ඒ මාළු ටික දාන්නම් මේ වීඩියෝ එකෙම දෙවෙනි පාර්ට් එකේදී. ඉතින් මට පොඩි රිෆ්ට් උඩයක් මුළු ටිකක් හොයාගන්න ඕන නැව තිබ්බා. ඉතින් ඒ ටික හොයාගන්න බැරි වුණා. ඉතින් අපි බලමු අපි දැන් දාන මාළු. පළවෙනියට මම තෝරගෙන ඉන්නවා ටයිගර් බාබ්ලා ජෝඩුවක්. මේක දැන්න මංගාව කලින් ටැංකිය හිටපු අය. ඉතින් ඒ කට්ටිය සාමාන්‍යයෙන් ප්ලාන්ට් වලට මොකක්වත් කරන්නේ නැහැනේ. ඉතින් මම මේ කට්ටියව දාගත්තා ටැංකියට. කලර්ස් එහෙම ටිකක් අඩු වෙලා තියෙන්නේ මේ කට්ටියගේ. මොකද මම කිව්වනේ මම මේ කට්ටිය බේසමක දාලා හිටියේ මේ ටැංකියේ ටැංක් සෙටප් එක හදනකම්. ඊළඟට ඉන්නවා බ්ලැක් මොලි කෙනෙකුයි රෝසි බාබ් කෙනෙකුයි. දෙන්නම ගොඩක් ලස්සන මාළු දෙන්නේ. ඉතින් ඒ දෙන්නවත් ටැංකියට එකතු කරනවා මම.
ඊළඟට ටැංකියට දාන්න මම තීරණය කරේ ග්ලෝටර් ටිකක්. ඉතින් මං ගාව හිටපු ග්ලෝටර් පොඩ්ඩක් තමයි මේ ඉන්නේ. මේ කට්ටිය මම කලින් ගෙනාවා ඒකේ පොඩි ඇක්වේරියම් ටුවර් එකක් ඔය කට්ටියට ඉස්සරහා බලන්න පුළුවන්. පොඩිම පොඩි වීඩියෝ එකක් ඇක්වේරියම් ටුවර් එක. තව ග්ලෝටර් වල ඉස්සරහදී අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් ටැංකියට ග්ලෝටර් මාර ලස්සනයි මේ වගේ ටැංකියකට හොඳට ගැලපෙනවා. ඊළඟ වීඩියෝ එක බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද අනිකර මාළු unboxing ගොඩක් මාළු ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහා සති දෙක තුල අපිට මේ වීඩියෝ එක කට්ටියට දෙන්න පුළුවන් වෙයි. සමහර ලාවට ටිකක් කල්යන්නත් පුළුවන්. ඒ අතරේදී මතක ඇති මම fish bowl එකක් ඇදුවා ගෙදරදී. ඒ වීඩියෝ එකේ update වීඩියෝ එකකුත් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඊළඟට මම දාගන්නවා cherry bubble. ඔය කට්ටිය දැකලා ති මේ කට්ටිය මං ගාව හිටියා. මම ඇල්ල ගත්තා. ඉතින් cherry bubble කියන්නේ planter tank වගේ ඒවට. දැන් මම කිව්වේ මේක planter tank එකක් නෙමෙයි. හැබැයි මම පැලරි වැවුවා පේනවා ඇති. ඉතින් ඒක හින්දා මේ කට්ටිය හොඳම විසඳුමක් තියෙන ප්‍රශ්නෙට පේනවා ඇති. හැබැයි tiger barb දෙන්න පැලයක් ගැලෙව්වා. ඔය කට්ටියට පේනවා ඇති පැලේ තියෙන උඩ පාවෙවි. ඒ plant එකයි හිටවන්න ඕනේ ටැංකියෙන්. මේ කට්ටිය ටැංකියට පුරුදු වුණාට පස්සේ ටිකක් අඩු වෙයි මේ පැල ගලවන එක. ඉතින් ඔන්න ඔච්චරයි මම ටැංකියට දාන්න හිතාගෙන ඉන්න මාළු ටික. ඉතින් දැනට ඔච්චරයි. ඉස්කන් කිව්වනේ ඊළඟ වීඩියෝ එකේ ජනවාරියෙම ගොඩක් ගේනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න. මේ වීඩියෝ එකේදී මං ගාව මේ හිටපු ටික ඒ කට්ටිය මේ ටැංකියට දාගත්තා. පේන ඇති කට්ටිය ගොඩක් එහෙම මෙහෙට යනවා. ගොඩක් අතුරින් ඉන්නේ. ඉතින් මුලින්ම කියන්නුනේ අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එකේ part 2 එක බලන්නත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් පේනවා ඇති ගොඩක් අමාරු ටැංක් setup එකක් නෙමෙයි හැදුවේ. හැබැයි මේ ටැංකියට මාරම විදිහට ගැලපෙනවා. මම මේ ටැංකියට කරපු හොඳම ටැංක් setup එක මේක. දැනට කරපු හොඳම setup එක. ඉතින් පේනවා ඇති මේ ටැංක් setup එක කොච්චර ලස්සනට මේ ටැංකියට match වෙලා තියෙනවද කියලා. ඕලන්ට පේනවා ඇති ඉතින් කොච්චර ලස්සනට මේ ටැංක් setup එක තියෙනවද කියලා. ටැංක් setup එක ගැන මොකද හිතෙන්නේ? පල්ලෙහා comment section එකෙන් සඳහන් කරන්න. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. මොකද මේකේ part 2 video එක සම්පූර්ණයෙන්ම මාළු ගැන video එක. ඒක ඉස්සරහට එන්න තියෙන හින්දා තව video දෙකක් එනවා මම අද හරියද කිව්වා. ඉතින් ඒ video දෙකත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් අලුත් video ඉස්සරහට එන්න තියෙනවා. අර fish bowl එකේ video එක, refit tank එකේ video, fish caring video. ඉතින් මේකේ part 2 එකක් තියෙනවා. ඒ video වලින් හමු වෙමු. මේ power එකක්.